තාරුණ්‍යයේ සුඳුරු බව දකින්නට ජීවිතයේ සුන්දරත්වය මග නොහැරෙන්නට ලොව ජයගත් සුඳුරු මිනිසෙකුගෙන් ඔබේ ජීවිතයට අත්ලක් රන් පිළිසඳර උදා වෙනු ඔබේ හෙට දවස වෙනුවෙන්. සවන් පිනවන නාමය රන්ලංකා රන්ලංකා මුවගින් මුවගට රැව් දෙන සේවය රන්ලංකා රන්ලංකා මිතුරන් වාගේ දුක් සැප අඳුනලු රන්ලංකා රන්ලංකා අන්දරනේ හඬ ලෝකෙට ගෙනියන www.radioranlanka.lk Sri Lankaye ape hada suba dawasa metan sita pura horawak diga herena ran pilisandara mehewana mama Australia visita Priyanga Premaratna Radio Ranlanka ginena mema wedasthan malave paramarthaye thamai Sri Lankawa tulat videsha gatawat jeevathwana Sri Lankikayan samaga සාකච්ඡා සිදු කරමින් ඔවුන්ගේ ජීවිතයේ ලැබූ අත්දැකීම් එවැගේම ඔවුන්ගේ සාර්ථකත්වයන් පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීම මෙම අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කර ගැනීම මගින් ඔබට යම් මඟ පෙන්වීම දිරියක් ලබා ගැනීමට අවස්ථාවක් ඇති කිරීම තමයි රන් පිළිසඳර මගින් බලාපොරොත්තු වන අරමුණ. අබිරහස් මරණයන් උරුම වන මිනිසුන්ටත් අපරාධකරුවන්ගේ ක්‍රූරත්වයට ලක්වන අසරණයන්ට නීතියේ ඉදිරියේ යුක්තිය ඉටු කර දෙන්නට අත්‍යවශ්‍යම සාධකයක් තමයි විද්‍යාත්මක සාක්ෂි. මේ සාක්ෂි එළිදරව් කර ගන්නට අත්‍යවශ්‍යම පුද්ගලයා තමයි අධිකරණ වෛද්‍යවරයා. අද අපේ කතාබහට එකතු කරගත්තේ එවැනි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක්. ආයුබෝවන් කියලා අද සාකච්ඡාවට පිළිගන්නවා අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක. ඔබතුමා පිළිබඳ මූලික හැඳින්වීමක් කරමින්ම අපි අපේ සාකච්ඡාවට යොමු වෙමු. අයිබෝන් මම අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර කුමාර දිසානායක. මම ගැන හැඳින්වීමක් කරනවා නම් මගේ කුඩා කාලය ගැන. මම ඉපදුනේ රත්නපුරේ පිටිසර ගමක කොළඹ රත්නපුර පාරේ බෝධිමළුව පරකඩුව ප්‍රදේශයෙන් ඇතුළට කිලෝමීටර 4.5ක් විතර ගියාම හම්බ වෙන මුදුන් කොටුව කියන සුන්දර ගම්මානයේ. ඒක එදා මෙන්ම අදත් සුන්දර ගම්මානයක්. මගේ ගේ පිටිපසින් දිග ලස්සන කඳු වැටියක් තියෙනවා. ඉදිරියෙන් තියෙන විශාල වෙල්ලෑයක්. වගේම ගඟ පහලින් කුරු ගංගලාගෙන යනවා. ඉතින් එදා මෙන්ම අදත් එහි ග්‍රාමීය පරිසරේ නොනසී පවතිනවා කියලා මට කියන්න පුළුවන්. එතකොට මගේ මුල් පාසල් කාලේ ගැන කියනවනම් මම පාසල් ගියේ ඇත්තම අපේ ගමේ අපේ වෙලෙන් එගොඩ තියෙන මුදුන්කොට්ටු විද්‍යාලය කියන කුඩා පාසලට. එම පාසලේ මගේ මවත් පියත් ගුරුවරුන් හැටියට සේවය කරා. එතකොට ඒ කාලේ ඔය දැන් වගේ සපත්තු දාගෙන යන්න කලිසම් අඳින්න කමිස අඳින්න කියලා එහෙම නීතියක් නෑ. මම සරමෙන්දකට ස්කූල් ගිහින් තියෙනවා. ඒ වගේම සිරිප්පු සපත්තු දාන්නේ නෑ. අර නීරවල දිගේ මඩ පාගගෙන ඔය දිහම ඉස්කෝලේ ගියේ. ඔහොම ගිහිල්ලා පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ දවස්වල තිබුණ කොටස් දෙකක්. ওই කොටස් දෙකෙන් පළවෙනි කොටස මම සමත් වුණා. දෙවෙනි කොටස අසමත් වුණා. ශිෂ්‍යත්ව විභාගයට මාව එක්ක ගියාම මට හොඳට මතකයි මගේ පියා හැතැම් හතරහමාරක් පයින් කොළඹ රත්නපුර පාරටම ගිහිල්ලා පයින් ගිහිල්ලා බෝධිමළුවේ ඉස්කෝලේ තමයි ඒ ශිෂ්‍යත්ව විභාගය තිබුණේ. ඉතින් කොහොම හරි ඒ දවස තිබුණ 6 ශ්‍රේණිය දැන් වගේ 6 වසර නෙමෙයි 6 ශ්‍රේණියට මගේ පියාට ඕනේ වුණා මාව රත්නපුර සීවලී මධ්‍යම විද්‍යාලයට ඇතුළු කරන්න. ඒ කාලේ වෙනකොට මගේ වැඩිමහල් සහෝදරයෝ දෙන්න සීවලී මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වෙලා අධ්‍යාපනයේ හදාරමින් හිටියා. ඉතින් කෙසේ හෝ අපේ ගෙදර ඉඳලා සීවලී මධ්‍යම විද්‍යාලයට බස් දෙකක එන්න ඕනේ. ඊට අමතරව තෙප්පනාවට තියෙන ප්‍රදේශයේ බස් එකට එන්න හැතැම් එකයි කාලක් විතර වයින් එන්න තියෙනවා. උදේ පාන්දරින් ඇවිල්ලා බස් දෙකක ඇවිල්ලා
ඉස්කෝලට යනකොට අතික දුෂ්කර ගමනක් ඒක. නමුත් ටික කාලයක් යන යන මට ඉස්කෝලේ ගමන ඉපා වුණා ඇත්තටම. ඒ කියන්නේ අවුරුද්දෙන් දෙකෙන් මගේ අර කලින් තිබුණු අධ්‍යාපන මට්ටම හොඳටම බැස්සා. ඒ කියන්නේ ප්‍රධානම හේතුව මං හිතන්නේ ඒකට මේ ගමනාගමන අපහසුතාවයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ මම පළවෙනි වර මට උසස් පෙළ කරගැනීමට තරම් සාමර්ථ ලබා තිබුණේ නැහැ මම. ඒ නිසා මට දෙපාරක් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන්න සිද්ධ වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ හදාරන්න මම තෝරගත්තේ ජීව විද්‍යාව විෂයයෙන්. ඒ කාලේ වෙනකොට මගේ වැඩිමහල් එක සහෝදරයෙක් කොළඹ වෛද්‍ය පීඨයට තේරුණා සීවන මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපන හදාරම හිටපු මගේ අයියා. ඊට පස්සේ කෙසේ හෝ ඒ දවස්වල දැන් වගේ ටියුෂන් පන්ති හතරක් පහක් නැහැ. රත්නපුරේටම තිබුණ එකම ටියුෂන් පන්තියයි ධර්මශාලාව කියලා. එතකොට මම හිතන්නේ එක විෂයකට රුපියල් 20ද ඔය මං ගෙව්වේ. ඒ දවස්වල හැටියට. ඉතින් ඔහොම ගිහිල්ලා අවසානයේ අමාරුවෙන් උසස් පෙළ නමත් වෙලා ගාල් කරාපිටියේ වෛද්‍ය පීඨයට මම තේරුණා. කියන්නේ 1988 වසරේ. එතකොට ඒ දවස්වල 88 89 කියන කාලේ තිබුණා ටිකක් ලංකාවේ තිබුණ මේ දේශපාලන බීසණයක්. ඒ බීසණය නිසා මට අවුරුදු දෙකක් තුනක් විතර ගෙදර ඉන්න සිද්ධ වුණා. ඒ කාලය ඇතුළත ඒ අවුරුදු දෙක තුන ඇතුළත මගේ තිබිච්ච කියන පදිංචි පරිසරයත් එක්ක මට ගොඩාක් දේවල් සම ගැටෙන් සිද්ධ වුණා. ඒ වගේම මේ අපේ පැත්තේ තියෙන ප්‍රධාන කර්මාන්තය තමයි පතා කර්මාන්තය. පතා කර්මාන්තයටත් මං සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම අපිට ඒ ගමේ ගොඩේ හැදිච්ච හැටියට අපිට ගස් නගින්න, ඇලේ දොලේ පැනලා නාන්න, පීනන්න, ඒ වගේ දේවල් නිකම්ම පුරුදුලා තිබුණා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි කරාපිටි වෛද්‍ය පීඨේ ගිහිල්ලා කරාපිටි වෛද්‍ය පීඨයෙන් 1997 වසරේ මම MBBS උපාධිය ලබා ගත්තා. ඊන් පසු නැවත රත්නපුර මහරවට තමයි සීමාවාදී පුහුණුවදා අනුයුක්ත කරු ලැබුවේ. සීමාවාදී පුහුණුවෙන් පසු අම්පාර මහරවලේ වසර කීපයක් සේවය කරා. ඊට පස්සේ මම නැවතත් ගම් ප්‍රදේශයේ කුඩා රෝහලකට ආවා. ඒ වෙනකොට මම විවාහ වෙලා හිටියේ. ඊන් පසු කුඩා රෝහලේ සේවය කරන අතරතුර එම කුඩා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියවරයා සමග යම් යම් මත ගැටුම් ඇති වෙලා අවසානයේදී මම තීරණය කළා මම පශ්චාත් උපාධියක් කරන්න ඕනේ කියලා. ඉතින් මම විෂයන් තීරීමේදී මම කල්පනා කරා මට පහසු ගෙදර ඉඳන් කරන්න පුළුවන් මොන වගේ දේවල්ද තෝරගන්නේ කියන එක. මොකද මට අවශ්‍යතාවය තිබුණේ මට වැඩි අවුරුද්දක් විතර මං හිතන්නේ ජේෂ්ඨයි මේ වෛද්‍ය නිලධාරිනිය දේශපාලන හේතු මත මොන විදිහින් හෝ අපි අතර ගැටුම් උග්‍ර වුණා. ඉන්පසු ඊට වැඩිය ජේෂ්ඨ වීමේ අදහස තමයි මගේ ප්‍රධානම ඔළුවට බලපෑවේ. ඒ නිසා මම තෝරගත්තා අධිකරණ වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රයෙන් පශ්චාත් උපාධිය කරන්න ඕන කියලා. පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ආත්මයෙන් පවත්වන තෝරා ගැනීම විභාගෙ ඉදිරිපත් වෙලා එයින් මේ රත්නපුර රෝහලේ සිටම එම පුහුණුව අවසන් කිරීමට තරම්මට හැකි වුණා. එතකොට ඉන්පසු අධ්‍යාපන වෛද්‍ය විද්‍යාව විභාගයේ ඩිප්ලෝමා පශ්චාත් උපාධියම සමත් වෙලා අද දක්වා අධිකරණ වෛද්‍ය නිලධාරියකට කටයුතු කරනවා. දැනට කහවත්ත මුනි කුරුවහලේ සේවය කරමින් සිටිනවා. දෙන සීතල පින්නේ සියොළඟ හිරිගත් මල් පිපිලා දෑත පුරවාගෙන ගිනිමැල ගහගෙන ඉන්නෙමි පැන යන අඳුර බලා
අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාම බරපතල වගකීමක් සහිත එවැගේම ඉතාම සියුම්ම කටයුතු කරමින් අවශ්‍ය තොරතුරු දත්ත සාක්ෂි බවට පත් කරගන්න විද්‍යාවක් අපරාධ විසඳීමේ කියන්නේ අභිරහස් සහ අපරාධ විසඳීම සඳහා අවශ්‍ය විද්‍යානුකූල සාක්ෂි ගොනු කරන වෘත්තිකයක් විදිහට වෛද්‍ය වෘත්තිකයක් විදිහට ඔබ දකින්නේ මොනවද මේ සමාජයේ ඇතිවෙන මේ අපරාධ සහ ඒ සම්බන්ධ ගැටලු විශේෂයෙන් තරුණ ප්‍රජාව ගත්තාම ඔවුන්ට ඔබ දෙන උපදේශය කුමක්ද අත්දැකීම් බහුල පුද්ගලෙක් විදිහට මේ ශාස්ත්‍රයේ මේ ගැටලු විසඳීම සඳහා දායක වෙන පුද්ගලෙක් විදිහට ඔව් දැන් ඔබ අහපු ප්‍රශ්නෙට මට ඊළඟට කියන්න තියෙන්නේ දැන් මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන එකේ අධිකරණ වෛද්‍ය නිලධාරියා කියන එකේ කාර්යභාරය මේ මරණ පරීක්ෂණයක් කරනවා කියන එක. ඇත්තටම මරණ පරීක්ෂණයක් කියන එක අපිට ගන්න වෙන්නේ මේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක්ගේ තියෙන රාජකාරීකින් කොටසක් පමණයි. ඊට අමතරව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට තියෙනවා තව දැන් තමයි යම්කිසි පුච්චලේවුගේ ශරීරයේ පිළිබඳ යම්කිසි සාක්ෂි එකතු කරලා ඒක අධිකරණයේ දක්වා සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියක් තමයි අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී බොහෝ විට සිදුවන්නේ. ඊට අමතරව ආසන්න වයස නිර්ණය කරනවා වගේ කියන්නේ වයස නොදන්න උපන්දිනේ නොදන්න පුද්ගලයෙක්ගේ වයස නිර්ණය කරනවා වගේ රාජකාරී අපිට පැවරෙනවා. එහිදී අපිට ගොඩක් වෙලාවට අපි සංවේදී වෙන අවස්ථාවක් තමයි මේ ළමා අපචාර සිදුවීම්. ළමා අපචාර කියනවා ළමයින් කුඩා ළමයි නැත්නම් අවුරුදු 18 දක්වා සලකනවා ළමෙක් හැටියට. කායික හිංසා ඒ කියන්නේ භෞතික හිංසාවන් ඊට අමතරව ලිංගික හිංසාවන් වලට අමතරව ළමයාගේ මනස සිදුවන තුවාල කියන්න පුළුවන් මනස විකෘති වෙන ආකාරය යම්කිසි ක්‍රියාවක් පිළිගැන කරනවා නම් ඒකත් අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධව අපිට සාක්ෂි ලබා දෙන්න පුළුවන් යම්කිසි ක්ෂේත්‍රයක්. එහිදී මට එක උදාහරණයක් කියන්න පුළුවන් සාමාන්‍ය ළමින්ගේ මනසට සිදුවන දේවල් මුළු ජීවිත කාලයෙන් බලපානවා කියන්නේ එක උදාහරණයක් මම කියන මම ගැන මගේ පුජ්ජලික සිදුවීමක්. ඉස්සර මම කුඩා කාලේ මම මුලින් සඳහන් කරා මගේ ළමා කාලය ගැන අපේ ගෙවල් පැත්තේ තියෙනවා මේ මිනිසොම් පිට්ටනියක්. මේ මිනිසොම් පිට්ටනියේ තියෙනවා අපේ කුඹුරේ කමත. කමත්වල සාමාන්‍ය ගුවන් පාගන්නේ රැයට. ඉතින් අර වැඩිහිටියෝ අපිට කියනවා මේ මිනිසොම් පිට්ටනියේ මෙහෙම යක්කු ඉන්නවා, මාසෝනා ඉන්නවා, හොල්මන් තියෙනවා එහෙම කියලා. එතකොට ඒ දවස්වල හරි බය මිනිසොම් පිට්ටනියේ පැත්ත බලන්නවා. දැන් මම දැන් මේ වයසට ඇවිල්ලා මෙච්චර මම දැන් මං දැන් පස්චාත් මරණ පරීක්ෂණ 4000කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. මට දැන් සාමාන්‍ය දැන් මේ පැත්තේ තියෙන මිනි කනත් එක ගිහිල්ලා තනියම ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒතරම් මනස ශක්තිමත්. නමුත් මට තාමත් බෑ අර මම ගොයන් පාගපු ඒ මිනිසොම් පිටි උඩින් රැට යන්න. එවැනි හැඟීමක් මගේ තාමත් ඔළුවට එනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන මම කියන්න උත්සාහ කරේ
නමයේ මනසට යම් කිසි දෙයක් වැටුනොත් ළමා කාලේදී ඒක මුළු ජීවිත කාලයම බලපවනවා. ඒක හරි අපරාධයක්. ඒක නිසා වෙන්නේ මම හිතන්නේ මේක මේ අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුල් කරලා තිබෙන්නේ. ඊට අමතරව කියනවා නම් දැන් ළමා අපිට දැන් ලිංගික හිංසාවන් සාමාන්‍යයෙන් මේ කාලේ විතරක් නෙමෙයි සත්‍යා පවතින පැවතීම් පටන් ගත්ත කාලේ ඉඳලා මේ දක්වාම ඒ ආකාරයෙන්ම සිදු වෙනවා වගේම ඉදිරියටත් සිදු වෙයි. නමුත් ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේවෙන් සිදුවන සිදුවීම් වලින් අපිට සමාජයට එළිවන්නේ කියන්නේ පැමිණිලි කරන්නේ නිරාවරණය වන්නේ ඉතා සුළු කොටසක්. ලොකු අයිස්කන්ධක වතුරෙන් උඩට පේනන කොටස විතරයි අපිට ළමාපචාරවලදී දකින්න ලැබෙන්නේ. ඊට වැඩි ලොකු කොටසක් සමාජය තුළ සැඟවිලා තිබෙනවා. ඒක තමයි ළමාපචාරවල දීපත් කිරීමේ ප්‍රමාණය. එතකොට නමුත් ඉස්සරට වඩා දැන් යම්කිසි ප්‍රවණතාවයක් තියෙන සමාජයේ ළමයිට යම්කිසි සිද්ධියක් වැඩිහිටියෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් අසල්වැසියෙක්ගෙන් සිදු වුණොත් ඒක නීති ඉදිරියට යෑමේ ප්‍රවණතාවයක් දැන් ගොඩනැගිලා තිබෙනවා. ඒක හොඳ සතුටට කාරණාවක්. පූජා
වෛද්‍ය ශාස්ත්‍රයේ එදිනෙදා වෘත්ති කටයුතු වලදී ඔබ අනිවාර්යයෙන්ම ඉතා සංවේදී අත්දැකීම් බොහොමයක් අත්දගින එම දකින අසන අයෙක් මේ වගේ ජීවිත අත්දැකීම් සමාජයේ බොහෝ දේවල් උගන්වන වැදගත් කාරණා ඒ වගේ සංවේදී අමතක නොවන අත්දැකීමක් ඔබට මේ මොහොතේ සඳහන් කරන්න පුළුවන් හරි දැන් ඔබ प्रश्न पड़की दी सांगेदी अवस्था एतने अधिकार वैद्य विद्या वैद्य कटी मगे जीवित एतने मुल कल सांगेदी काले अर्थम फलम मम मुतरी कपण दी रत्नपुर महारे अब वैद्या पूर्ण पशु फलम कपल दिन मम दुज्जल की शरीर कितकोट शरीर अतुले मोले अंकल इवगेम उदस उदर कुहरे संपूर्ण पाल दिखी बड़वेल हलू अयिंकल निका सामान्यरलदाप विस् अलमरी अक्वा मं कल्पना कर मेकदापे जीवित अभी मुन रखी आवकला मुन तन दुर्धर तपल को मेले उदाहुना अवसाने इतने मेकद इतने मट हर ये अवस्था देखो अवस्था मटल को सांगीत दंडांग मट हेम एवं अवस्था सेवन सांगी मैं अति वेन्े नमूत मैडम मेहता वेन मेहता धनुतेम लमयिंगे कुरा अंगे मृत शरीर कपल पैसा मैं हेमदा हम किसी लकू दुखा कतो मगत हेतु मगे धरती किनो मैं हेमला मत अक्नो मील वयस मील वयस इतना अभी अभी दकी वयस स्वाभाविक मी आई पूज्यों इतर अग्नि लिंक ये वगे दीवन अभी तीन पूर्व सामान्य दीवागी लोके पवती इपदे इट पास मेरे नवत कौल इपदे आई मेरे एट लोके गलागने स्वाभाविक तीन नमूट वेड वेडी अम्म अभी अतघाण सिद्धवेनो मवगे कुसतुल हितपुट मवगे कुसे स्वाभाविक एलियट बिहिवेंड पेरसीट अभी गेमु सती हाये हते कुसे पीलिंदगी सते हाये हते सीट वयसा सीआ जीवत कसी दहा जीवत ये काले ओणम तन पुज्जल मेरे मी आने पुलवा नम ये मी आने क्रमे संबंध हेमस्था अभी दगल दिन एक वयस कांड नाना प्रकार हेतु मत मीगे पुज्जल बड़ी खागे क्रिया मत सिद्धुअण मन मरण संबंध बड़ा अभी संगीन अवस्था ईट मुद्र तीयन तब मे मद्रव्य संबंध सिद्धुन दीवा तीयन ईट मुद्र हदसी अणतुर उदाहरण मेत मम मरण परीक्षण हिट विवाह गीलामत बैसीगलिया प्रदेश इतना वाहन पेमत मीयगीमती सुल वाटू प्रतिकार लगता है एतम मन सिंह हरीट बेटन मुखदे मुखद गील गैनलमेट की हवलाट मे तत्ते मे कई बरी अवस्था तीन इटा मुद्र मद्रवि पावचिकला मतम पावचिकला वाहन इलेवला सिद्धवन दीवल इतकोट गुडाट तरण परपुरा सिद्ध बरतम गुडा कलगोला प्रधानमेत मम तक मे मंगित मे वचन पाच हरिदाने खट निशाने तवके वचने बरकाम एम तवके क्रियावा बर तमंग तमुंगे यम की वचने पीटवेला वचन निशा गुड़ा खट निशा देवा मंगिता तम गुड़ाक मदी सीट अणुअर मुती मे खट भाग हिटिया प्रश्न हाँ अन्न इवे ये वगे दीवा हादसी हदिशी हदी हदिशी वगेम तम युवसीम नति कम ये दीवल सिद्धन अस्था तीवन ईटा मुत्र अभी गेमू
සීදීන සා ගැනීම සා ගැනීමකට ගත්තොත් සීදීන සා ගැනීම කියන එක මානසික වෛද්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ උගන්න දෙයක් ඒ කියන්නේ ડિප්‍රෙෂන් නෝ මානසික අවපීඩන තත්ත්වය ඒක බොහෝ විට ඇති වෙන්නේ මේ හොයලා බලනකොට પરම්පරාවෙන් ඒ කියන්නේ Tamanට ලේ වලින් හම්බෙච්ච ලම්පි ලක්ෂණයක් නිසා නමුත් දැන් කොහොම විස්තර කරන්න ගියාම ගොඩක් අය කියන්න පුළුවන් දැන් අපේ තාත්තගේ කවුරුවත් එහෙම සීදීන සා ගත්තේ නැහැ අපේ ආතනගේ කවුරුවත් එහෙම කරේ නැහැ නේ නම් ඒකෙන් අදහස් වෙන්නේ තමන්ගේ ඉහළ පරම්පරාවේ කවුරු හරි කෙනෙක් සීදීන සා ගන්න ඕනෑමයි කියන එක නෙමෙයි. නමුත් ඒ ලක්ෂණය මානසික අවබෝධන ලක්ෂණය ගොඩක් කාලවලට එන්නේ අපිට මවගේ හෝ පියාගේ උරුමේ. ආවත් එහෙම ලක්ෂණේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාත්මක වීමේදී යම් කිසි දේවල් බලපාන. එකක් තමයි තමන්ට තියෙන වෙනත් ජීවිතයේ තියෙන වෙනත් ගැටලු. උදාහරණයක් ඇටියට සමහර වෙලාවට විභාගයක් අසමත් වීම. ප්‍රේම සම්බන්ධතාවය බිඳ යෑම සමහරලා නඩුවකින් පැරදීම එහෙම තමන්ගේ දිවිච්ච මිල මුදල් ගම් වතුරට ගසාගෙන යන වගාපාලුව ඔය ඔක දැන් අපි කියමු දැන් ලංකාවේ ගොඩක් අය සීන් දසා ගන්න ගොඩක් වෙලා ප්‍රේම සම්බන්ධතාව බිඳ තීම වගාපාලු ඒ වගේ එහෙම නැත්නම් තමන්ගේ මොකක් හරි වැරද්දක් නිරාවරණය වෙනවා සමාජෙට ඒ වගේ අවස්ථාවලදී එවිට අර මානසික අවපීඩනයේ තමන්ගේ ඇඟ ඇතුලේ තීමන පුජ්‍යලයා යොමු වෙනවා සීන් දසා ගැනීමට එතකොට අන්න මේ වගේ අවස්ථාවලදී අපිට කියන්න බෑ මේ මේක පවුලෙන් ආපු ලක්ෂණයක් කියලා. නමුත් ඇත්තට බලනකොට මේ ලක්ෂණ ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ ලේ වලින් තමන්ගේ අම්මගේ තාත්තගේ තාත්තගෙන්. මොකද හේතුව දැන් අර වගේ සිද්ධීන් ආපු අනිත් මිනිස්සු ඔක්කොම සීරින් දා ගන්නෙත් නෑනේ. සමහර කට්ටියක් ඒක දරාගෙන ඒකට මුණ දීගෙන මොන විදිහින් හරි ඉන්නවා. අනිත් එක තමයි මේ මම හිතන විදිහට මම මේක ප්‍රකාශ කරන එක හරිද දන්නේ බුදුදහමේ කියලා තියෙනවනේ යම්කිසි මිනිසෙක් දැන් බුද්ධාගමත් එක බලනකොට යම්කිසි මිනිසෙක් ගෙන අපේ ආවිසක් තියෙනවා. ඊට පස්සේ පූර්වයේ කරපු යම්කිසි පින්හා පව් අනුව තමයි යම්කිසි දේවල් තීරණය වෙන්නේ කියලා. සමහරවිට සත්‍යතාවය ගැන මම හරියටම තර්ක කරන්න යන්නේ නැහැ. මොකද මම ඒ පිළිබඳව දීර්ඝ අවබෝධයක් මට නැති හින්දා يعني අභිධර්මයේ සම්බන්ධව. නමුත් මම ඒක බැහැර කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නේ මේ බොහොම සුළු ප්‍රමාණයක් මම ඉගෙන තියෙන මේ ලෝකේ තියෙන දේවල් වලින් බුදුදහමෙන් හරි වෛද්‍ය විද්‍යාවෙන් හරි ඕනෙ දෙකින් මම බොහොම සුළු ප්‍රමාණයක් ඉදන්නේ. හැබැයි මට එක දෙයක් නිකන් කියන්න හිතෙනවා මේක කියන එක හොඳ දන්නේ නැහැ يعني මේක බුද්ධාගම ගැන අපහාසයක් හිම නෙමෙයි. නමුත් මොන ආගමක හරි කිව්වනම් මෙන්න මෙහෙම ඔබ නැවත ඉපදෙන්නේ නැහැ. ඔබට ඉපදෙන්න ඕන නම් ඔබ පුළුවන් තරම් පින් රැස් කරන්න ඕනේ කියලා කිව්වනම් සමහරක් විට මීට වැඩිය අපිට අපරාධ හරි එහෙම නැත්නම් මොන හරි අපරාධ එහෙම නැත්නම් සීදීන සා ගැනීම තව කෙනෙකුගේ මිනීමරුම් යම් කිසි ප්‍රමාණයක් අඩු වෙයිද කියලා මට නිකන් එක වෙලාවකට හිතෙනවා. ඒක නිකන් මගේ පුද්ගලික මතයක් විතරයි. මොකද හේතුව නැවත ඉපදිනවා කියලා මිනිස්සු හැමෝම හිතන් ඉන්නකොට මේ මිනිස්සු බය නැහැ මොන දෙයක්වත් කරන්න. ඒක කියන්න පුළුවන් මට මේ අවුරුද්දේ මම ඔයගෙන් මෙහෙම මැරුවත් ඔයා මට මැරුවත් මං ඊළඟ ආත්මේ ඔයාලට ගේම දෙනවා. අන්න ඒ වගේ අදහසක් සමහරවිට තව කෙනෙක් හිතේ ඇති වෙන්න පුළුවන්. කවුරුන් හෝ කිව්වනම් කියන්නේ මම කියන්නේ මොන ශාස්ත්‍රීයවරයෙක් විසින් කිව්ව යුතුද කියලා. ඔබ නැවත ඉපදෙන්නේ නැත මෙතනින් ඔබේ ආත්මය අමාරයි. ඔබට නැවත ඉපදීමේ මනුෂ්‍ය ආත්මයක් ලබන්න ඕන නම් ඔබ පින් කළ යුතුයි කියලා කිව්වනම් සමහර විට මීට වැඩිය පොඩ්ඩක් මිනිස්සෙක් වෙනට නැඹුරු වීමේ හැකියාවකුත් තිබෙනවා කියලා මට හිතෙනවා. මරණයලුහුබැදයි ගිල්ලට අලුවේ
පසුවේ කුණු කය කෙලවර වෙයි සසර ගමන මේකයි උපත විපත දෙක පහල ගලායන ගඟ කමුල කියක කී කිරණත ජීවිත බාධක අතනේ බැසෙන රළවල කී සසර ගමන මේකයි රාගය ද්වේෂය මෝහය මානය කුණු රොඩු තෙරපි පාවෙන්නේ දියෙන් උපන්දිය දියටම මුසුවි සැලකුම් නැති ලෙස දිය වෙන්නේ සසර ගමන මේකයි වෛරය මහමර නොසැලේ නැත්මද පවන සැලවෙන්නේ අවිලනකින්නක් දියදහරිල් මිස කිසි කලගිල්ලන් නොනිවෙන්නේ සසර ගමන මේකයි දිවර දැකහිම සෙවන ලක්ලස මරණය ලුහු ගිල්නට අලුවයි පොළවට පසුවයි කුණුකය කෙලවරවෙයි සසර ගමන මේකයි සසර ගමන මේකයි වෛද්‍ය වෘත්තියට අලුතෙන් එක්වෙන මේ අපේ රටේ තරුණ පරපුරෙන් ඔබේ ශේෂ්ත්‍රයට අධිකරණ වෛද්‍ය ශේෂ්ත්‍රයටත් යම් පිරිසක් ඇතුළත්න අපේක්ෂාවෙන් සිටිනවා. ඉතින් ඒ වගේ අනාගත අධිකරණ වෛද්‍ය ශේෂ්ත්‍රයේ සේවය කරන බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ට අපට දෙන්න පුළුවන් උපදේශය කුමක්ද? ඔව් ඇත්තටම අපේ ශේෂ්ත්‍රයට අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙන්න ඉන්නවා නම් ඔහුට කල්පනා කරන්න ඕන පැති කීපයක් තියෙනවා. එකක් තමයි පළමුව අපි වෛද්‍ය වෘත්තිය තෝරගන්න අවස්ථාවේදී ගොඩක් වැඩි දිනක් හිතන්න පුළුවන් සමහරලාට මට මේකින් කොච්චර ආදායමක් ලබන්න පුළුවන්ද කියලා. මොකද ලෝකෙ හැමදේම තීරණය වෙන්නේ මුදල් මත. ඉතින් කොච්චර මුදල් ප්‍රමාණයක් හම්බ කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම කියනවනම් අධිකරණ වෛද්‍ය ශේෂ්ත්‍රය කියන එක මේ පුද්ගලික ප්‍රතිකාර කිරීමේ බලාපොරොත්තුවෙන් කරන්න පුළුවන් රැකියාවක් නොවේ. ඊට අමතරව අධිකරණ වෛද්‍ය ශේෂ්ත්‍රයේදී අපි ගැටෙන්නේ සාමාන්‍ය රෝගීන් සමග නොවේ. එතකොට එම පුජ්‍යලයන් සමහර වෙලාවට අපරාධයක වින්දිතයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපි ඔවුන්ව හසුරවන්න ඕනේ ආකාරය සම්පූර්ණ වෙනස් ආකාරයකින් තමයි හසුරවන්නේ. මොකද ඒ අවස්ථාවේදී ඔවුන් ඉතාම මානසික ආතතියකට පත් වෙලා ඉන්න අවස්ථාවක් සාමාන්‍ය රෝගියෙක් හැටියට නොවේ. අනිත් එක අපි ළඟට එන්නේ ප්‍රතිකාර ලබා ගන්නත් නොවේ. නමුත් සමහර අවස්ථාවදී ප්‍රතිකාර කළ යුතු අවස්ථා තිබෙනවා. ප්‍රතිකාර ලබා ගැනීම අරමුණින් නෙමෙයි අධිකරණ වෛද්‍යාධිකාරියක් ළඟට සාමාන්‍ය රෝගියෙක් යොමු කරන්නේ. තව අවස්ථාවකදී යොමු වෙනවා එම අපරාධීම අපරාධකරු. ඒතර අපි අපරාධකරු මොන ආකාරයෙන්ද ඔහුට මොන ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ? අපිට ක්‍රියා කරන්න වෙන්නේ මේ දෙගොල්ලටම සමාන ආකාරයෙන්. මොකද අපි මේ දෙගොල්ලම අපි ළඟට එන්නේ මේ දෙගොල්ලටම යම්කිසි ආධාරණයක් බලාපොරොත්තු වෙලා. එතකොට අපිට දැන් අපිට ඒ වෙලාවේදී මේ මොකද හැංගීම් බරව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි ඒක. අපි කරන්න ඕනේ අවශ්‍ය සාක්ෂි වෛද්‍යමය සාක්ෂි ටික එකතු කරගෙන උසාවියට ලබා දීම පමණයි. ඒ අවස්ථාවේදී අපි අතින් යම් කිසි අතපසුවීමක් සිදු වුවොත් එය වින්දිතයාට හෝ අපරාධකරුවාට කාට හෝ අනිසි ලෙස වාසියක් ලැබෙනවා. සේම අනිත් කෙනාට අනිසි ලෙස වාසියක් අත් වෙන්න පුළුවන්.
निशा हमला उत्साह मे पुलवा युवसी सह कैपी अभ्यति अतः नोवेन्न वगत किसी दवा तक अभी पशु लकड़े सिद्धुन ये कवदागवत् अभी अमती ने कौर हरी अपराधकार बेरी लगी बेरी लगी अट वैडिय लघु हाणिया की नम निवेदी करवे अपराधकार नीति कंधुन लभूत ये वगकीम प्रधान वसम वैद्यूरिएन मुख वैद्यगे स्वयागनीम सह साक्ष्य सह मतफलगिरीम हिताम इहल तनक अधिकार शेस्त्री एक मैं शेस्त्री पीवीसे विशेष आदाय ज्ञान हिता ओम कर तमंकर सेवे तमंट कविता दस इतना तमंट शुंट पुड़ आकार सेवा बलावृत्ति मैं शेस्त्री योमीन हेटी मट संगीत शेस्त्री ගොඩක් රැතුම් අපිට කාලය කියන එක හරි වැදගත් දෙයක් මොකද අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රය වගේම අනිත් වෛද්‍ය ශාස්ත්‍රය වුණත් අපිට මේ දවසේ තවල් කාලයේ පැයටේ කාලයේ එහෙම කියලා අපිට තීරණය කරන්න බෑ ආවල් වෙලාවට තමයි අපිට මේ රාජකාරිය තියෙන්නේ කියලා ඕනම වෙලාවක අපි රාජකාරියට බැඳලා ඉන්නවා නමුත් කාර්යබහුලත්වය එක්කම අපිට ජීවිතේ අනිකුත් දේවල් අපිට අත්හරින්න බෑ මොකද අපි සාමාන්‍ය මිනිස්සු ඒතකොට අපිත් කැමති හිත සන්තෝෂයෙන් ජීවත් වෙන්න සාමාන්‍ය පුජ්‍යලෙන් වගේ. ඉතින් මම හිති තෝරාගෙන තිබෙන්නේ සංගීතයට. ඒ කැමැත්ත නිසාම දෝ කියලා මට හිතෙනවා. මම සාමාන්‍යයෙන් ඕ ලෙවල් කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හදාරලා තියෙනවා. ඊට පස්සේ තබ්ලා වාදනය හදාරලා තියෙනවා කොළඹ ඉන්දියා මාක්ස් සංස්කාරයල් දිපිච්චි. යම් කිසි පන්තියකින්. ඊට අමතරව මම වෙන ඉහාට ඉගෙන ගර නැහැ සංගීතය සම්බන්ධව. නමුත් අර උපත්ින් ආපු යම් කිසි හැකියාවක් නිසා දෝ කියලා මම ඉතින් කොහේ ගියත් ඉතින් ඔය ගීතයක් ගායනා කිරීමේ අවස්ථාවක් ලැබුණොත් මම ගීතයක් ගායනා කරනවා අන්න අයගේ ගීත ගායනා කරලා කර ඉඳලා හරියන්නේ නැහැ කියලා මම 2004 වසරේදී මගේම කියලා ගීත දෙකක් ලියවගෙන ඒකට තනු යොදාගෙන පටිගත කිරීමක් කරා 2007 වසරේ එතකොට මම දේවගලේ රත්නපුර කිරියල්ල ග්‍රාමීය රෝහලේ ඒ කාලේදී මම රෝහලේ වැඩ කරපු වෛද්‍යවරයෙක් ලියලා දීපු ගීත දෙකක් සඳහතන නිර්මාණය කළා පටිගත කිරීමක් සිදු කරා ඊට පස්සේ දැන් ඔහම යනකොට ඒව ගුවන් විද්‍යාවට දැන් ශ්‍රී ලංකා ගුවන් විද්‍යාවට ලබා දුන්නා එතනදී පරීක්ෂණ මණ්ඩලෙන් සමත් වෙලා දැනට ඉතින් ඒව ප්‍රකාශ ප්‍රචාරය වෙන්නේ නැහැ මොකද ඒව ගැන ඉතින් මම කරුණු සඳහන් කරන්න යන්නේ නැහැ ඊන්පසු නැවත මම 2007 වසරේ 2007 හෝ 2008 වසරේදී තව ගීත පහක් රචනා කරවගෙන එම ගීත වලට තනි යොදාගෙන ඒවත් පටිගත කිරීම කරා ඉතින් ඒකට සිංහලක් ගියදන් යනවා ගියදන් යනකොට කරන්න පුළුවන් දෙයක් නෑ දැනට. එහෙම කරලා ඒ ගීත ටිකක් මම ලබා දුන්නා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට. 2013 නැත්නම් 2014 නැවත ගීතයක් පටිගත කරා ඒකත් දැනට ගුවන් සංස්ථාවේ සතුව තිබෙනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි මගේ විනෝදාංශ හැටියට සඳහන් කරනවා සඳහන් කරන්න පුළුවන්. ඊට අතු මට චිත්‍ර අඳින්න බෑ. නැටුම් කරන්න බෑ. ඉතින් ගීත රස විඳින්න පුළුවන්. යම් කිසි මට්ටමකට කියන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයෙන් තමයි මගේ විනෝදාංශ හැටියට ගෙවෙන්නේ. ඉතින් මම පවුලේදීත් මගේ දරුවන්ටත් මම කියලා තියෙන්නේ සංගීත ගැන හොඳ විෂයක්. ඇත්තට මේක හදාරන්න පුළුවන් නම් ඕනම කලා විෂයක් සංගීතය වගේම හදාරන්න පුළුවන් නම් තමයි ගොඩක් විඳින්න පුළුවන් ජීවිතයක් හැටියට අපිට ගන්න පුළුවන්. Thank you.
කඳු පාමුල ඉන්නේ කන්ද උඩින් සඳරට එකතු වෙලා ජීවන අධ්‍යක්ීම් සහ වෘත්ති අධ්‍යක්ීම් ඔබ හා බෙදා හදා ගන්නට එකතු වුණු අධිකරණ වෛද්‍ය සිසිර කුමාර දිසානායක මහතාට රේඩියෝ රන් ලංකා රන්පිලිසඳර වෙනුවෙන් මම ස්තුතිය ප්‍රකාශ කරනවා මේ වෙලාවේ. අද අපි මේ වැඩසටහන අතරේ සමන් දුන්න ගීතවලින් කීපයක් ඔබගේ තෝරා ගැනීම. ඉතින් මේ ගීත අතරේ ඔබගේ නිර්මාණයකුත් තියෙනවා. ඒක නැත් අපි යමක් දැනගන්න කැමති මේ වැඩසටහන නිමාවට කලින් ඔව් මම අද අවසාන වශයෙන් තෝරාගත්තු ගීතය මගේම ගීතයක් මේ 2007 වසරේදී පටිගත කරනු ලැබුවේ මේ ගීතය රචනා කරේ මාත් එක්ක එවකට සේවය කරපු වෛද්‍ය අදිත් කල්යාණ අමරසිංහ මාත්මයා ඒ වගේම මේ ගීතේ තනුව නිර්මාණය කරේ විසරද උපුල් පෙරේරා මේ ගීතයේ විශේෂත්වය වන්නේ මේ කියන්නේ යම්කිසි යුවතියක් ඒ කාන්තාව මොනම හේතුවක් නිසා හෝ යම් තමන් හිටි ජීවන තත්ත්වයෙන් පහළට වැටීමක් එහෙම නැත්නම් මානසික මට්ටම් බිඳ වැටීමක් තමන්ගේ මොහරි දෙයක් නැති වෙලා يعني කලින් හිටපු තත්ත්වයට යම්කිසි පහළ මට්ටමකට ආපු කෙනෙකුට දෙන අවවාදයක් හැටියට තමයි මේ මතු මහලින් මා මගට වැටුණු නැගණි කියන ගීතය ගියලා තිබෙන්නේ අපි අහලා බලමු ගීතේ කොහොමද වෛද්‍යතුමාගේ ගීතය සමග අද වැඩසටහන මෙතකින් නිමාවටපත් වෙනවා ඔබ සැමට සුබ රාත්‍රිය
මතු මහලින් මා මගට හැටුණු නැගනි බිඳි ගියේ නුඹේ රැස් වලල්ල පමණි රිදුණු තැවුණු තැන් දෝතිනින් පිරිමැද සොඳුරු පොළොව මත දෙපා තබන්නගනි මතු මහලින් මා මගට වැටුණු නැගනි බිඳි ගියේ නුඹේ රැස් වලල්ල පමණි රිදුණු තැවුණු තැන් දෝතින් පිරිමැද සුදුරු පොළොව මත දෙපා තබන් නැගනි දෙපා තබන් නැගනී